ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න 69 ලක්ෂයක් ඡන්දය දීලා ඉතාම දැඩි විශ්වාසයක් තියාගෙන එතුමා ජනාධිපති කරන්න මේ රටේ උගත් බුද්ධිමත් විද්වතුන් පෙළ ගැසුණා. ඒ වගේම වියත්මග වැනි සංවිධාන ආවා. දැන් මෙවර වියත්මගෙනුත් විශාල පිරිසක් තරඟ වදිනවා. මේ වියත්මගේ පිරිස ඔබතුමාට අභියෝගයක්ද? මට කිසිම අභියෝගයක් නැහැ. කවුරුවත් මිනිස්සු අපේක්ෂක විදිහට තරඟ කරනවා. ජනතාව තමයි ඒක තීන්දුව తీරන ගන්නේ. ගම්පා ජනතාව ඇතුළු රටේ ජනතාව ගනි. වියත්තු ගත්තු බුද්ධිමත්තු ඉන්නවා. ඒක ප්‍රශ්න නැහැ. දැන් ජනතාව කියන ප්‍රධාන දෙයක් තමයි ජනාධිපතිතුමාට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් උගත් බුද්ධිමත් පිරිසක් යවන්න කියලා. මම මේ කියන්නේ ඔබතුමා උගත් බුද්ධිමත් නැහැ කියලා. උගත් බුද්ධිමත් කිසි කාරණාවක් කියනවා ජනාධිපතිතුමාගේ පිරිසක් යවන්න කියලා. ජනාධිපතිතුමාගේ පිරිස තමයි අපි ඔක්කොම. මොකද එතුමාව ගේන සටනේ මුලින්ම එතුමා අභිෂේක ලැබලා මුලින්ම ආවේ කැලණියට. කැලණියට ඇවිල්ලා කැලණියෙන් තමයි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරේ. අපි එදා පූර්ණ සහයෝගය දුන්නා. ඒ උස්සපු එතුමාට ඒ දුක් දැක්කපු ප්‍රතිචාරයත් එක්ක තමයි රට පුරා දවැන්ත ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජනවහන් මාලාව ගියේ. ඒ වගේම අපි බොහොම පැහැදිලි කරන උගත් බුද්ධිමත් මිනිස්සු ඕනේ. අපි නෑ කියන්නේ. අපි උගත් බුද්ධිමත් මිනිස්සු තමයි දෙන්නේ කියන්නේ. ඇයි මොකක්ද තියෙන ප්‍රශ්නේ? නෑ මොනේ නෑ පාර්ලිමේන්තුවේදී ජන ජන අවස්ථාවල සිටියම් සිද්දලා තියෙනවානේ. ඒවත් මහ ජනතාවම ඒතරක් දන්නේ නැහැ ඔය තීරණ කියන්නේ. මහ ජනතාව මොකද මා පාර්ලිමේන්තුව සිදුවීම් කියන්නේ? ජනතාව එක්ක දෙපරුණම් බෝම්බ ගහන්න පාලිත දේවරා පෙන්නුමලා රංජන නාමන ගන්න පුළුවන් පීකිනිසි ගේන්න අපිටම කෝවෙනින් ඒව කරන්න බැරි. ඔබතුමා කිව්වා මිරිස් කුඩු ගහුව ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කියලා. ඔව්. මම කියන්නේ හරි බෝම්බ ගහන එක ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍ර බෝම්බ ගහන එක ප්‍රජාතන්ත්‍රවාදීද? जनता मुक्ति पुरुम हर महल कूड़ा कथा कर प्रजातंत्रवादी अतीत भावित कौमद एगोल बोम गापू जनता विमुक्ति पेर मुना रंजन रामनायक पानी वगे जाति पक्षी जन बल वेगे मिनसु पीकिनसी गेन को हरद मंगान नीतिकूल बांड मिनसकूड तान बांडेद मन दिन विशाल වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ජනතාවට එතුමා කෙරෙහි විශාල මේ පැහැදීමක් තියෙනවා නමුත් මේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලත් එක්ක ඔය මිරිස් කුඩු ගහලා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න එක එතුමා අනුමත කරයිද අනුමත කරන්නේ නැහැ සහෝදරයා අපි අනුමත කරන්නේත් නැහැ මේ වැඩ එදා පාර්ලිමේන්තුව තුල කතානායකතුමාලා අන්තනෝමතික විදියට පාර්ලිමේන්තු ආණ්ඩුකම විවස්ථාවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළා ඒත් වැඩ කටයුතු කරද්දී මිනිස්සු අපි ඔය පාර්ලිමේන්තුවේ බත් කණ්ඩවත් කතානායකතුමා වාඩි වෙනකොට වාඩි වෙන්නවත් හිට ගන්නකොට හිට ගන්නවත් නෙමෙයි අපි මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී තමයි අපි පත්වරාපත් කරගන්නේ එතකොට අපි ජනතාව යන්නේ අපි ජනතාවගේ අපේක්ෂාවන් ඔවුන්ගේ සිතුම් පැතුම් ඒව අපි තේරුම් අරන් ඒ ජන විඥානය අනුව කටයුතු කරන්න ඕනේ ඒ ජනතාව වෙව්වේ අත උස්සන්නත් වාඩි වෙන්නවත් නෙමෙයි රටට අහිත කර අයාපත් ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව දාල ගන්නකොට අපි ඒවට විරුද්ධව අපි ඒ ගන්න ක්‍රියාව පිළිබඳව නෙමෙයි සිද්ධිය සම්බන්ධව ගත්තොත් එimhe අපි සබ්භාවයෙන් ඒ රට විනුවෙන් ගත ක්‍රියාමාර්ග. ඔබතුමාට ජයග්‍රහණය ගැන විශ්වාසය? ඒක කිසි ස්පර්ශයක් නැහැ. අපි ජනරපත් ආයි නැවතත් ඔබනේ දේවල් සිදු වෙන විදිහට ඔබතුමාලා කට්ටිය වල බලා ගන්න. සහෝදරයා අපි අනිවාර්ය වෙන්නේ නැහනේ. ඒ ලංකා ඉතිහාසයේ කතානායකතුමා මේ වගේ කරෝ ජයසූරි වගේ කතානායකෙක් හිටියේ නැහැ. මම දැක්කේ නැහැ. ඒ වගේ දුර්වල නායකයෙක් කතානායකවරේ. එතකොට ඒතුමාගේ ඇසිරීම් කලාපයේ විදිහට නොවනවා නම් අපිට මොකද අනිත් මිනිසුන්ටත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහනේ. අපි යුක්තිය සාධාරණාත්වයේ වෙනුවෙන් හැමදාම පිනිහිරුම මිනිස්සු අපි හිතත් එමයයි හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් අපිට පුළුවන් මිනිස්සු මොකද අපි මේ පෞල් පදනමින් ආවේ නැහැ ජනතාවට වැඩ කළා ජනතාවගේ තුලින් තමයි ආපු මතුන් ජනතාව තමයි අපි ඔබ